ආදරයෙන් පිළිගන්නවා සියුකොණත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම අද අපි කියන්නේ යන්නේ ටිකක් වෙනස් විදිහේ කතාවක් ෆොටෝ එකක් ගන්නවා කියන්නේ අද කාලේ අමාරු දෙයක් නෙවෙයිනේ මොකද අද වෙනකොට හැමෝම ගාව හොඳ තත්ත්වයේ දුරකතන තියෙනවා ඉතින් අද ෆොටෝ එකක් ගන්න අපිට හිතුණ ඕනම වෙලාවක පුළුවන් හැබැයි ටික කාලයකට කලින් ෆොටෝ එකක් ගන්නවා කියන්නේ ටිකක් අමාරු කාර්යයක් මොකද ඒව අරගෙන print කරලා සුද්ධ කරලා එහෙම ගන්න ඕනේනේ ඉතින් ඒ හින්දා ඒ කාලේ බොහෝ දෙනා ෆොටෝ එකක් ගත්තේ ඕනම අවස්ථාවක විතරයි අද වෙනකොට නම් ඒ තත්ත්වය ගොඩක් වෙනස්නේ දැන් වෙනකොට බොහෝ දෙනා පොඩි දේ බවා ෆොටෝ එකක් ගහලා තමන්ගේ ළඟ තියාගන්න පුරුදු වෙලා ඉන්නවා මෙන්න මේ විදිහට ගහපු ෆොටෝ වල තිබුණ දේවල් නිසා පස්සේ කාලෙක විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අන්න ඒ විදිහට වැඩි නොහිතා ගන්න ෆොටෝ නිසා සිද්ධ වෙච්ච ප්‍රශ්න කිහිපයක් ගැන තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. ඊට කලින් මතක් කරනවා සිව්කුණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පහට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. එහෙනම් අපි අමු වීඩියෝ වලට. පළවෙනියටම අපි කියන්න යන්නේ කාලෙකින් ගෙදර ආපු සැමියේ තමන්ගේ බිරිඳගේ ෆොටෝ එකක් ගත්ත අවස්ථාවක් ගැන මේ පින්තූරයේ ඉන්න කාන්තාවගේ සැමියා රැකියාවට ගිහින් ගෙදර එන්නේ ගොඩක් කාලයකට පස්සේ ව්‍යාපාර චාරිකාවක් ගිහිල්ලා ඉතින් මෙයා කාලෙකින් ගෙදර ආපු හින්දා තමන්ගේ බිරිඳගේ ෆොටෝ එකක් ඒ වෙලාවෙම ගහලා ළඟ තියාගන්න ඔහු අමතක කරේ නෑ ඉතින් තමන්ගේ බිරිඳ එක්ක කාලය ගත කරපු ඔහු පස්සේ කාලෙක මේ ෆොටෝ එක අරගෙන බලනකොට ඔහුට පේන්න තිබ්බ දේ හින්දා ඔහු තම බිරිඳගෙන් දික්කසාද වෙන්න කටයුතු කරලා තියෙනවා. ඒකට හේතුව ඔබටත් මේ පින්තූරේ පේනවද කියලා බලන්න. මේ පේන කාන්තාවගේ පින්තූරයට වඩා වටපිටාව හොඳින් බැලුවොත් පෙනෙයි ඇඳේ අයින පැත්තෙන් යාන්තමින් පිරිමි පුද්ගලයෙකුගේ මුහුණ. ඉතින් මේ කාන්තාව තමන්ගේ සැමියා එන සද්දේ ඇහිලා මේ පුද්ගලයාට ඇඳ යට හැංගෙන්න සලස්වලා තියෙනවා. දෙන්නෙක් ආදරය කරනකොට දුරස් වෙලා ඉන්න වුණොත් එකිනෙකාගේ ෆොටෝ හුවමාරු කරගන්න එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මේ විදිහට හුවමාරු කරගත්ත ෆොටෝ එකක් හින්දා වෙච්ච ප්‍රශ්නයක් ගැන තමයි මේ කියන්නේ යන්නේ. මේ ෆොටෝ එකක් දුරස්ත ප්‍රදේශයක සේවය කරන තමන්ගේ සැමියාට තමන්ගේ බිරිඳ විසින් යවපු එක. මේකේ ඇය තමන්ගේ ඇඳේ ඉඳගෙන සෙල්ෆියක් විදිහට පින්තූරයක් අරගෙන තමන්ගේ සැමියාට යවලා තියෙනවා. ඉතින් තමන්ගේ බිරිඳව බලන්න හිතාගෙන මේ පින්තූරය බලපු ඔහුට පෙනෙන්න තිබුණේ අමුතු දෙයක්. ඒ ඇය ඉඳගෙන ඉන්න ඇඳ යට ඇය සමගම සිටි අනියම් පුද්ගලයෙකුගේ ඡායාවක්. ඔබටත් මේ පින්තූරයෙන් පේනවද බලන්න මේ පින්තූරේ පැහැදිලිවම වෙනත් පුද්ගලයෙකුගේ අතක් පේනවා. ඉතින් මේ හේතුව හින්දා ඇගේ සැමියා වහාම ඇයට දික්කසාදයක් ඉල්ලලා තිබුණා. ඊළඟට කියන්න යන්නේ කාලයකට කලින් ඒ කියන්නේ ඩිජිටල් කැමරා සුලභ වෙන්න කාලයකට ඉස්සෙල්ලා ගත්ත ෆොටෝ එකක් ගැන. මේ පුද්ගලයා ගෙදර නිවාඩු ඇවිත් නිදහසේ ඉන්න පුළුවන් වුණ වෙලාවක තමන්ගේ බිරිඳයි ළමයිනුයි එක්ක ට්‍රයිපොඩ් එකක තැබූ රීල් දමන කැමරාවකින් පින්තූරයක් අරගෙන තියෙනවා. ඉතින් මේ ගත්ත ෆොටෝ ටික ඔහු තමන්ගේ රැකියාව කරන ප්‍රදේශයේ රසායනාගාරයකින් සුද්ධ කරගත්තා. ඔහු ඒවා බලනකොට දකින්න ලැබුණේ ඔහුට හිතාගන්න බැරි දෙයක්. මේ පුද්ගලයාගේ බිරිඳ මේ පින්තූරේ වාඩි වෙලා ඉන්නේ වෙනත් පුද්ගලයෙකුගේ හිස මත. ඒ පුද්ගලයා තමයි මේ කාන්තාව සමග අනියම් සම්බන්ධතා පවත්වන පුද්ගලයා. මේ පුද්ගලයා නිතර එන යන නිසා දරුවන් පවා ඔහුට සමීපව සිටියා. හදිස්සියේ ෆොටෝ එකක් ගන්න වුණ නිසා දරුවනුත් ඔහුගේ ඇඟ උඩ වාඩි කරවලා ඇයත් ඔහුගේම පිටේ වාඩි වෙලා තියෙනවා. හතරවෙනියට අපි ඔබට කියන්න යන්නේ සරාගී පින්තූරයක් යවන්න ගිහින් කාන්තාවකට වෙච්ච දෙයක් ගැන. අපි මේ කියන කාන්තාවට තමන්ගේ රැකියාවේ කටයුත්තකට දුර බැහැරට යන්න සිද්ධ වුණා. ඉතින් මේ කාන්තාව එදා නැවතුනේ හෝටලයක. ඉතින් තමන්ගේ සැමියා තමන් ළඟ නැති නිසා ඇය සැමියාට සරාගී පින්තූරයක් යවන්න හිතාගෙන පින්තූර ටිකක් අරගෙන ඇය සැමියාට යවලා තිබුණා. ඉතින් ඇගේ සැමියා ෆොටෝ එකේ ඇගේ දිහා බලනවට වඩා අවධානය දුන්නේ පින්තූරේ වටපිටාවට. ඉතින් මේ පින්තූරයේ තිබිච්ච දෙයක් ගැන සැමියා ඇගෙන් ඇහුවට පස්සේ ඇයට කියන්න දෙයක් තිබුණේ නැහැ.
ඔවුන් අතර ගිය මේ කෙටි සංවාදයක පින්තූරයකුත් ඔහු අන්තර්ජාලයට නිකුත් කරලා තිබුණා. ඒකේ තියෙන්නේ ඇය මේ පින්තූරය ගන්න අවස්ථාවේ ඇගේ අසල පිරිමි කෙනෙකුගේ බූට් දෙකක් පේන්න තියෙනවා. ඉතින් ඔහු ඇයගෙන් අහලා තිබුණේ ඇය සමග කාමරේ ඉන්නේ කවුද කියලා. ඉතින් ඇය කියන්නේ මේ පින්තූරය ටයිම් දාලා ගත්ත එකක් කියලා. හැබැයි ඇය සමග කවුරුන් හෝ ඉන්න බව දන්න ඇගේ සැමියා ඇයට තව අවස්ථාවක් දෙනවා. නමුත් ඇය කියන්නේම ඇය සමග කවුරුත් නැහැ කියලා. ඊළඟට කියන්න යන්නේ මේ වගේම නොහිතන අවස්ථාවක ඇතිවෙච්ච ප්‍රශ්නයක් ගැන. කාන්තාවක් දුර පළාතක සේවය කරන තමන්ගේ සැමියාට ඇගේ පින්තූරයක් යවලා තිබුණා. ඇය මේ පින්තූරය ගන්න අවස්ථාවේ වෙනත් පුද්ගලයෙක් එක්ක හිටියත් එයාව වෙනත් කාමරයකට යවලා තමයි මේ පින්තූරය ඇය ගන්නෙ. හැබැයි ඉතින් මොන දේ කරත් කාමරයේ තිබුණ කණ්ණාඩියක් හින්දා ඇගේ මේ හොර වැඩේ නම් සැමියාගෙන් හංගන්න ඇයට හම්බ වුණේ නෑ. මේ පින්තූරය දිහා ඔබත් හොඳින් බැලුවොත් පෙනේ කෙළවරේ තියෙන කණ්ණාඩියෙන් එහා කාමරයේ ඉන්න පුද්ගලයාගේ ප්‍රතිබිම්බය දැක ගන්න පුළුවන්. ඉතින් ඇය කොච්චර මෙය වසන් කරන්න හැදුවත් ඇයට එය කරන්න බැරි වුණා. අපිට දන්නේ නැති තැනකට යන්න වුණාම නොදන්න පාරක් හොයාගන්න උවමනා වුණාම කරන්න තියෙන හොඳම දේ තමයි Google Map එක භාවිතා කිරීම. ඉතින් මේකේ තියෙන ස්ට්‍රේට් වියු කියන විශේෂාංගය ලබා දෙන්න Google ආයතනය කාලයකට වරක් කැමරා වාහන යොදාගෙන ලෝකය පුරා සංචාරය කරනවා. ඉතින් මේ කැමරාවලට ඒ වෙලාවට ඉන්න අය කැමරාවට අහු වෙනවා. ඉතින් මේ ඉන්න අයව හොඳින් දන්න කෙනෙක්ට නම් දැක්ක ගමන් අඳුරගන්න පුළුවන්. ඉතින් මෙහෙම දැකපු දෙයක් නිසා එක්තරා කාන්තාවකගේ විවාහය දෙදරා ගියා. මේ කාන්තාව වෙනත් පුද්ගලයෙක් එක්ක දුර බැහැරක ආදරය කරන්න ගිහින් තියෙනවා. ඉතින් එතනින් ගිය කැමරා වාහනයට ඒ දෙන්නව පැහැදිලිව පෙනුණා. ඉතින් Google Map එක හදිස්සිය භාවිතා කළ ඇගේ සැමියා මේක දැකලා මේ කාන්තාවට දික්කසාද කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ හිතන්නේ බලන්නේ නැතුව යවන පින්තූරකින්ද සිද්ධ වෙන සිදුවීම් හින්දා විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබත් පින්තූරයක් යවනකොට මේ දේවල් ගැන හොඳින් සැලකිලිමත් වෙන්න. එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඊට කලින් මතක් කරනවා සිව්කොණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි bell icon එක click කරොත් අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔබට සුබ දවසක්.